නිරතरेேன் රंदी සිටिन सबबसक्राइट करන්න குয়েट අපි. ැද පෙරදිග රටවල් රැසකනව කොරුණාව වෛරසය ඉතාවේගෙන් ව්‍යා්තවෙමින් පවතින බවත් නිසි සෞඛ්‍ය, මාර්ගෝපදේශනවලට අනුකූලව ක්‍රියාත්මක නොකළහොත්. ඉදිරියේදී බිහිසුුණු තත්ත්වයක් ඇතිවීම. වැලක්විය නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය, අනතුරු හැඟවීමත් නිකුත් කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිානය අනතුරහගවන ආකාරයට වෛරසය ව්‍යාප්තිය, සීග්‍රන්ම ව්‍යා්තවීමට පටන්ගෙන ඇති ලිබියාව ඉරාකය ඉරානය, තුනනිසිාව ලෙබනනය සහ මොරොක්කෝයන රටවල් මෙලෙස දැඩිය අවධානමක පස්සුවෙන බවයි. මැද පෙරදිග කලාපියය රටවල් මුස්ලිම් බැතුමතුන් එලමෙන සතියේ ඊත් අල් අදා උත්සවය සඳහා සහභාගීවන අතර එයද වෛර සේව්‍යප්තවීමට තවත් හේතුවක් විය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. මැද පෙරදිග කලාපේයේ කොරණා වරසයෙන් දරුණු ලෙස බැටකන්නේ ඉරාණය වන අතර එරට මේ වන විට පස්වැනි කොරණාරැල්ලට මුහුණ දෙමින් සිටී. ඇමෙරිකන් සම්බාධක පනවා තිබියදී කොරෝණා වසංගතයෙන් බැටකනාතර, ලිබියාව ඉරාකය සහටනීසිාව සන්නද්ද ගැටුම් නිසා අස්ථාවර වී ඇත. ලෙබනණය දේශපාල නාර්බුද හේතුවෙන් අස්ථාවරවී සිතිනාතර මේ රටවල් සෞඛ්‍ය ශෂේස්ත්‍රයේ දරුණු කඩා වැටීමකට ලක්වීමත් සමඟ කොරෝණාව්‍යාප්තියද වැඩිවීමට ඒ හේතුවිෙක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. වැනි වුණු සුම්පුවත් නිරන්තරයෙන් දැනගැනීමට සබ්ක්‍රයිබ් කරන්න අප චනල්ි එක.